ඒක හරි. ඉතින් අපිට සතිපට්ඨානේ පවතින පඤ්චස්කන්ධයේ තියෙන උපාදානීය ස්වභාවය ඉවත් කරන්න. ඒ කියන්නේ අපිට අපි දන්නවනේ අපිට මේ මොහොත තුළ පවතින්නේ පඤ්චස්කන්ධයේ කිය පංච උපාදානස්කන්ධයක්නේ. පංච උපාදානස්කන්ධ රූප වේදනා සංඥා සංකාර විඥාන පඤ්චස්කන්ධයේ තියෙනවා. ඒ ටික මම කියලා අරගත්ත උපාදානීය ස්වභාවයක් තියෙනවා. එතකොට දැන් රහතන් වහන්සේ කෙනෙක් කියලා කියන්නේ සත්‍ය අවබෝධ කරපු කෙනෙක් කියලා කියන්නේ මේකෙන් උපාදානයේ කොටස ඉවත් වුණා. රහතන් වහන්සේ නමකටත් බුදුරජාණන් වහන්සේ නමකටත් පඤ්චස්කන්ධේ පවතිනවා. නැති වෙලා තියෙන්නේ පංච උපාදානස්කන්ධය. ඒ මම කියලා අරගත්ත හැඟීම, මම කියලා අරගත්ත සිතිවිල්ල. එතකොට සතිපට්ඨානේ කායානුපස්සනාවෙන් සිද්ධ කරන්න අපේ සුදේවසවන්නාංශ කිව්වා වගේ මේ රූපේ මම කියලා අරගත්ත තද හැඟීමක් තියෙනවා. ඒ හැඟීම ඉවත් කරනවා. එතකොට වේදනානුපස්සනාවෙන් කරන්නේ මේ වේදනාව මම කියලා අරගත්ත උපාදානීය ස්වභාවයක් තියෙනවා. ඒකෙන් අපේ සිත නිදහස් කරනවා. චිත්තානුපස්සනාවෙන් කරන්නේ විඥානයේ සිත මම කියලා අරගත්ත හැඟීමක් තියෙනවා අපිට. ඒක ඉවත් කරනවා. ඊළඟට ධම්මානුපස්සනාවෙන් කරන්නේ සංඥා වේදනා නේ සංඥා සංඛාර දෙක මම කියලා අරගත්ත මගේ ආත්මය කියලා අරගත්ත ස්වභාවය ඉවත් කරන එක. ඒකනේ. එතකොට සතිපට්ඨාණයෙන් කරන්නේ අපේ පංච උපාදානස්කන්ධයෙන් නිදහස් කිරීම, නැත්තම් දුකෙන් නිදහස් කිරීම. මේකයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ දුකෙන් නිදහස් වෙන්න ඒකායන මාර්ගය හැටියට මේ සතර සතිපට්ඨානය. එතකොට මේ සතිපට්ඨානේ මෙහෙමයි. දැන් කායගත සතියේ භාවනා ක්‍රම 14ක් තිබුණා කියලා ඒ භාවනා ක්‍රම 14ම අපි කරන්න ඕනේ නැහැ. ඒක පුද්ගල සාපේක්ෂව කළාට කමක් නැහැ. හැබැයි මේ සියල්ල අපිට වඩලා ඉවර කරන්න අවශ්‍යතාවයක් නැහැ. මොකද දැන් බුදුරජාණන් වහන්සේ ආනාපාන සති සූත්‍රයේ දේශනා කරන මජ්ක්‍ධිම නිකායේ මහණේ එකම ආනාපාන සතිය තුලින් සතර සතිපට්ඨානෙම වඩා ගන්න පුළුවන්. අර එහෙකම ඇති කියනවා. නැතු අර එකින් එකට හතර වඩන්න අවශ්‍ය නැහැ. එකක් අරගෙන ඒ කමටහන හරහා ඇතුළට බහින්න ධර්මයේ. නැතුව මේ ඔක්කෝම කමටහන් අරගෙන එහෙම මුළු සතිපට්ඨානෙ වඩන්න අවශ්‍ය නැහැ. එකක් අරගෙන ඒකෙන් කිඳා බහින්න ධර්මයේ ඇතුළට මතු වෙනකම්. ඒකෙන් ඇතුළට කිඳා බහලා බහිද්දී දැන් අපි තුම ආනාපාන සති භාවනා වගේ එකක් අරගෙන අපි ඒකෙන් ගැඹුරට යද්දී අපිට මතුවෙන්න පුළුවන් අපේ ඇබ්බැහිවි. සමහර රාගයේ මතුවෙන්න පුළුවන් ඕනට වඩා. සමහර පාලනය වෙන්නේ නැති තරමට තදට මතුවෙදී ඔන්න එතකොට අපි අසුබ වගේ එකක් කරලා ඒක යම් මට්ටමකට පාලනය කරනවා. එහෙම කරනවා මිසක් එහෙම නැතුව මේ අක්කෝම් බෙහෙත් බොන්නේ. දැන් අපි පාමසියේ බෙහෙත් තිබ්බා කියලා අපි පාමසියේ ඔක්කොම් බෙහෙත් බොන්නේ නැහැනේ. අපිට ලෙඩේට අවශ්‍ය බෙහෙතනි ගන්න. දැන් සමහර කෙනෙක් ඇත්තටම රූපේ මම කියන හැඟීමේ නෙමෙයි මේකට බැඳ වැටිලා අහුවෙලා තියෙන සසරේ පංචපාදනස්කන්ධේ වේදනාව මම කියන එක. එතකොට එයාට බුදුරජාණන් වහන්සේ උගන්වන්නේ කායනුපස්සනාව නෙවෙයි වේදනානුපස්සනාව. එයාගේ ගැටේ වැදිලා තියෙන දැනුනේ ගලවන්න ඕනේ. එයා හිත මම කියලා කෙරෙන්නේ නැන්නම් එයාට කෙලිම චිත්තානුපස්සනාව. ගැටේ වැදිච්ච තැනින් තමයි අපි නිදහස් වෙන්න අවශ්‍යයි. එතර මේ කාම භූමියකින් අපි කාම ලෝකේ වැඩිපුරම පිරිසක් වැඩියෙන් බැඳලා ඉන්නේ රූපයට. අපි බලන්නකෝ අපිට තියෙන්නේ රූපය මම කියන හැඟීමනේ වැඩිපුරම. සිත මම කියලා තිතන් ඉන්නවා ගොඩාක්. රූපය අල්ලගෙන ඉන්නවා. දැන් බලන්න ගොඩක් අය කියන්නේ දැන් අපි වයසයි, අපි තවත් ඉදසකින් මැරිලා යයි. ඒ බලන්නකෝ මේ වචන හැම එකක් වෙද්දි තේරෙන්නේ නැද්ද ඕන්නේ රූපය මම කියන හැඟීමෙන්නේ වචන කතා කරන්නේ. හොඳට නැද්ද කියලා බලන්න. අපි දැන් වයසට ගිහිල්ලා අපි තවත් මෙරිලයි. ඔය ඔක්කොම කොහෙන්ද අරගන්නේ? මේ රූපේ මම කියන ඇඟීමේ තද්දට කිඳා බැලයි. දැනුමින් අපි කියනවා මමෙක් නෑ කියලා. කිව්වට ප්‍රායෝගික ජීවිතේට කියලා බැස්සහම තේරෙනවා ඔක්කොම වැඩ කරන්නේ රූපේ මම කියන ඇඟීමේ. රූපේ මම කියන ඇඟීම ඇතුලේ තමයි අපි තද්දට ඉර වෙලා ඉන්නේ. එතනින්නේ අපි බෙදන්නේ මං සුදුයි මං කළුයි මම උසයි මම මිටි. කොහිට සාපේක්ෂවද? උස මිටි කළු සුදු ලස්සන කැත ඒ හැම බෙදිල්ලම ගන්න කූණ්‍ය ගහ ගන්න රූපේ මම කියන සිතිවිල්ල.
එතනින් තැන් අපි මනින්නේ දැන් අපි මංගන්න තැන් අරය මෙච්චර දුරයි. දුර මට වඩා මෙච්චර උසින් මට වඩා යටින්. ඔය යට උඩ යට දකුණ වම කොහෙට තියෙන්නේ? අපි උඩ යට සිව්දිසා මනින්නේ මේ රූපේ මම කියන හැඟීමෙන්. ඒ වගේ අපි නොදැනුණාට අපි රූපේ මම කියන හැඟීම තුළ ඉන්නවා. උදාහරණ හරියටම කය අනුපස්සනා කරන්න පුළුවන් නම් අනාගාමී වෙන්න පුළුවන්. හැබැයි නාම රූප දෙකම සතිපට්ඨානෙ වැඩෙන්න අවශ්‍ය කරන අරහත්ත්වයටපත් වෙද්දී මේ රූපයෙන් ගැලවෙන්න පුළුවන් නම් අපි මේ තද්ද මේ ගහණය කරගෙන ඉන්න සිතිවිල්ල ඇතුලේ බලන්නකො රූපේ මම කියව එක ඇතුලේ දැන් අපි කොච්චර කොටලා භූතිය බෝතලයක් ඇතුලේ හිර වෙලා ගිහින් හිර වෙලා ඉන්නේ මේ. මේකට මොකක් හරි වෙද්දි දෙන්නේ මට මොන හරි වෙනවා කියලා. මේකට මොන ලෙඩක් හැදුනද අපිට දෙන්නේ මට ලෙඩක් හැදෙනවා කියලා. අනික අපි ලෝකේ දෙකට කඩලා තියෙන හැටි දැන් බලන්නකො ඇත්ත මගේ ඉස්සරහා මගේ බිම කොතනද ඉස්සරහා පිට මේ රූපේ මම කියලා මගේ ඉස්සරහා බෙදෙන බෙදිල්ල මම ආයේ මගේ පිටාය කියලා බෙදන්නේ මේ මෙතනින් රූපේ. ඉතින් එතකොට ඇත්තටම අපි වැඩිපුරම හිතන කායගත සතිය කියන එක හොඳයි. මොකද ඒකම කඩන්න ඕනේ. ඒකටම ගහලා ගහලා ඒ දෘෂ්ටිය ගලව ගන්න ඕනේ. නිදහස් වෙන්න ඕනේ එතනින්. ඉතින් ඒක ප්‍රායෝගික කරන විදිහ තමයි මේ දැනුම තිබ්බට අපි රූපේ මම නෙමෙයි කියලා හැබැයි අපිට වැඩ කරන්නේ සිතවිලි දා වෙන්නේ රූපේ මම කියන හැඟීමෙන් තමයි අපි වැඩ කරන්නේ. ඉතින් ඒක ගෙවෙන කම්ම රූපේ මම කියන සිතවිලි ගෙවෙන කම්ම අර කායගත සතිය බලන්න ඕනේ. එතකොට රසිකාව ප්‍රශ්නේ මම උත්තර ගතා කරන්න. ඒතර රසිකාව ප්‍රශ්නේ ඇයි මේ එක එක කමටහන් තියෙන කියලා. එතනට ඒක අපි කියන්න බෑ එක එක කෙනා මේක සුභ සංඥාවෙන් මේකට බැඳලා ඉන්න පුළුවන්ද කියලා. ඒ වගේ ඒ කෙනා ගැටේ කයේ කොයි ආකාරයෙන්ද ගැටේ වැදලා තිනේ එතනින් ගැලවෙන්න කමටහන දීලා පවතිනවා. අනිත් කාරණේ තමයි මේ කායගත සති හරි ඒක අර දැන් ඉරියාපත භාවනාවේ උගන්නන්නෙම සම්පූර්ණ මේ මොහොතට අවදි වෙන්නේ කයට අවදි කරගන්න. කය කියන්නේ ඇත්තටම අපිට සංසාරේ කෙලෙස් උපදවන්න උපකරණයක් වගේම කය කියන්නේ ඇත්තටම නිවන් දකින්න ලැබිච්ච ලොකු ස්වර්ණ ద్వාරය. ඒ නිසා මේ කය කියන එක පහත් කරන්න එපා පොඩ්ඩකට. කය කියන එක මේක සසරටත් අහුවෙන්න උගලක් වගේම කය කියන්නේ පුදුම වාසියක් අපිට. පුදුම ලාභයක් ලැබිලා තියෙනවා. පුදුම භාග්‍යයක් තියෙනවා. මේ කය විශාල හෙල්ප් එකක් දෙනවා අපිට නිවන් දකින්න. කය බාහිරින් බල මං කියන්නේ හොඳට තේරුම් ගන්න. කය බාහිරින් බැලුවොත් මේ තියෙන කය එළියෙන් බැලුවොත් මේක කෙලෙස් උපදවන උපකරණයක් වෙනවා. ආ මට අර යටට උසයි මිටි කළුයි සුදුයි උස මහතයි කියලා නිකන් මේ සාපේක්ෂව බලන්න ගියපු ගමන් මේක නිසා මේ විශාල කෙලෙස් ගොඩක් ආශ්‍රව ගොඩක් රැස් වෙන්න පුළුවන්. ඒ වගේම මේ කයම අපිට පාවිච්චි කරන්න පුළුවන් නිර්වාණ ద్వාරය විවෘත කරගන්න. ඒ තමයි මේ කයේ තියෙනවානේ. කය අපිට හොඳ මාක් එකක් මේ මොහොත කියන තැනට අවදි වෙන්න. වර්තමානයේට මොහොතට සති අවදි වෙන්න තියෙන හොඳම උපකරණයක් කිය. හොඳම උපකරණයක් කියලා කියන්නේ දැන් හොඳට බලන්න ඔබ දැන් අපි මම දැන් මෙතන කියලා මේ මොහොතට අවදි වෙන්න මාක් එක හැටියට තියාගන්න පුළුවන් කය. මම මේ මොහොතෙත් එක්ක ඉන්නවා කියන්නේ සාක්ෂිය තමයි කයේ එක්ක ජීවත් වෙන්නේ. ශරීරයත් ඒ ශරීරය පිළිබඳ අවදියෙන් සිටීම ශරීරය පිළිබඳ ශරීරය අවදියෙන් ඉන්නගෙන බාහිර කය නෙවෙයි අභ්‍යන්තර කයට අපේ ඇතුලේ ඉන ඇතුළත තියෙනවා. ශරීරය ඇතුළට දැම්මම අවදියක් මේ ශරීරය ඇතුළ මම දැන් මෙතන කියලා මේ මොහොතට එනවා. මේ මොහොතේල කයේ අවදියට හිත දාන සතියෙන් ඉන්නවා. මේ කය අභ්‍යන්තරගත වෙලා කයේ ඇතුළට අවධානය තියාගෙන ඉන්නවා අවදි. ඉතින් එතකොට මේ ඇතුළට හැරිච්ච ගමම්ම ඒ ඇතුළට හැරුණාට පස්සේ යා මොනවත් හිතන්නේ නැහැ. එයා සම්පූර්ණ මේ කයම පාවිච්චි කරලා මේ මොහොතට අවදි වෙනවා. එතකොට සමහර අය අහනවා දැන් ස්වාමීන් වහන්සේ දැන් මෙන්න මෙහෙම ඔබ වහන්සේ කිව්වට දැන් කොමනවාද අපි දැන් මේ මොහොතට ආවට පස්සේ දැන් කයට එන්නලු මොකද්ද දැන් අපි මෙනෙහි කරන්න ඕනේ හිතන්න ඕනේ? මං කියන්නේ මොකක්වත් හිතන්න යන්න එපා. මේ මොහොතට කයට අවදි වුණාට පස්සේ අවදිය කියන්නේ සිතවිල්ලක් නෙවෙයි. මේ සිතවිලි වලින් තමයි සංසාරයක් හදන්නේ. දැන් ඔබ බලන්නකෝ දැන් මේ මොහොතට ආවට පස්සේ මේ මොහොතේ අපේ ශරීරය ගන්නවා
අපේ ආරමුණ හැට අරගන අපේ ඇතුළ ශරිරයට මෙම අවදි වෙනවා. අවදිලා හිටියට පස්ස අපිට මොකක්දෝ දැනීමක් එන්ඩ කටන් ගන්නවා. පවත්මක් පිළිබඳ හැකීම පවතිනවා. පුද්ගල සරෝපයක් තේරෙන්නේ සිටි විලි නැති මොකක්දෝ මේ කයට අත් ගත්ත ගමන් හිත සතියේ අවදිය ගත්ත ගමන් සිටිවිලි නැති අවදි බවක් එහෙම දැනෙන්න ගන්න. මංගෙන අන්න ඒක වැඩි දියුණු කරන්න. ඒ අවදියම ඉන්න සිටිවිලි වලට පරිින්න දෙන්න එපා. සිටිවිලි කියන්නේ ඇත්තටම වහ. සිටිවිලි කියන්නේ ඕ සිටිවිලි වලින් හදන්නෙම දිත්වයක්. හැම සිටිවිල්ලක්ම ඔබට දිත්වයක් හදලා පෙන්නනවා. ඩුවල ටික. බලන්නකො සිටිවිලි වලින් හැම වෙලෙම හදන්නේ නැද්ද මම ඔබ කියලා දෙකක්. ඕනෙම සිටිවිල්ලක් ඇතුළේ බලන්නකො එක්ක හොඳ නරක කියලා දෙකක් හදනවා. නැත්තම් ගැහණු, ඒ කියන්නේ ගැහණු කියපු ගමන් අනිපැති පිරිමි සංකල්ප සාපේක්ෂකයිනේ හොඳ නරක කියපු ගමන්. ඒ නිසා සිටිවිලි ඇසුරු කරන තාක්කල් ඔබ ඇසුරු කරන්නේ බොරුවක්, මායාවක්. හැම සිටිවිලි දැන් ඇත්තටම ඔබ නොදනුවත් උනාට මන් දන්නේ දන්නවා තේරෙන දෙති ඔබේ සිටිවිලි වල ප්‍රතිබිම්බය තමයි ඔබ මේ බාහිරින් දකින්නේ. දැන් හොඳට දරුම් ගන්න, දැන් ඔබ සිටිවිලි වල ප්‍රතිබිම්බේ නෙමෙයි මේ එළියට ප්‍රොජෙක්ට් කරන්නේ. මේ මගේ අම්මා, මේ තාත්තා, මේ ගෙදර, මේ හාමුදුරුවෝ, මේ පන්සල, මේ මහත්මිය, ඔය ඔක්කොම මේ සිටිවිලි වල ප්‍රොජෙක්ට් එකන්නේ. ප්‍රොජෙක්ට් කරනවා සිටිවිලි අපි එළියට. ප්‍රොජෙක්ට් කරාම අපිට බොරුවක් සසරක් පේනවා. එළියේ ඉන්න කෙනෙක් පේනවා, අම්මෙක් පේනවා, තාත්තෙක් පේනවා, කෝප්පයක් පේනවා, හාමුදුරුවෝ කෙනෙක් කියන මේ ඔක්කොම පේන්නේ සිටිවිලි බාහිරට ප්‍රොජෙක්ට් කරනවා. අන්නේ නිසා සිටි ඒ බාහිරට ප්‍රොජෙක්ට් කරපු ගමන් නාම රූප දෙක දැන් අපි හිතනකො මේ මයික් එක කියලා. මේ මයික් එක කියන්නේ සිටිවිල්ලන්නේ. මේ ඒ ඒ සිටිවිල්ල මේකට ප්‍රොජෙක්ට් කරපු ගමන් බාහිරට අපිට දෙනවා මේ තියෙන මයික් එක කියලා. නාම රූප දෙක එකට බැඳෙනවා. එකට බැඳිච්ච ගමන් එතන නව කර්මයක් රැස් වෙන්න පටන් ගන්නවා. එතකොට හැම වෙලෙම තේරුම් ගන්න සිටිවිලි විශ්වාස කරන්න ගියොත්, සිටිවිලි ඇසුරු කරන්න ගියොත්, සිටිවිලි හැම වෙලෙම ද්විත්වයක් හදලා සසරක් නිර්මාණය කරනවා. සිටිවිලි හැම වෙලෙම තියෙන එක්ක ඇත, එක්ක නැත, එක්ක හොඳ, හොඳ නරක. ඔය මොනව හරි බොරුවක් හදනවා. දැන් අපි කරන්න අවශ්‍ය කරන දේ තමයි සිටිවිලි වලින් ඔබෙහි පවතින දෙයක් තියෙනවා. සත්‍ය හැම වෙලෙම පවතින්නේ සිටිවිලි වලින් ඔබෙහි. කවදාකවත් ඔබට සතිය කියන එක හිතලා තේරුම් ගන්න බෑ. මේ මොහොත කියන එක කොච්චර හිතුවත් දැන් ඔබ කොච්චර දැන් අපි බණ කියලා හිතන්නකෝ ආ මේ මොහොත කියන්නේ මේක මේක ඒක නෙවෙයි. මේ මොහොත කියන එක ඔබ විඳින්න තියෙන දෙයක්. ඒක විඳිනේ කරන්න. මේ මොහොතේ රස විඳින්න. මේ මොහොත රස විඳින්න උදව් කරන එක දේ තමයි මේ කය. මේකට පොඩ්ඩක්වත් පහත් කරන්න එපා. මේක පොඩ්ඩක්වත් හෙලා දකින්නත් එපා. ඒක මම කියා ගන්න ඕනෙත් නෑ, මගේ නෙවෙයි කියා ගන්න ඕනෙත් නෑ. මේක පාවිච්චි කරන්න උදව්වකට. කායගත සතියේ කරන්නේ ඒක උදව්වක් කරන. මේ කයම අරමුණක් කරගන්නවා තමන්ගේ වැඩේට. මේක හෙලා දකින්නවත්, මේක නිකන් ප්‍රතික්ෂේප කරන්නවත්, මේකට බැඳෙන්නවත් අවශ්‍ය නෑ. මේක උදව්ව. මේක තමයි උපකාරය. උපකාරය ඒ ඒක පාවිච්චි කරලා මේ මොහොත කියන එක තමන්ට දැනින්න අරින්න. මේ මොහොත ෆීල්, ඒතර මේ මොහොත ෆීල් වෙද්දී ඇත්තටම මේ මොහොත කියන එක හරිම සුන්දර දෙයක්. සිටිවිලි කියන්නේ හරිම රළුයි. සිටිවිලි කියන්නේ හරිම මේ රෆ්, හරිම බලන්නකෝ සිටිවිලි වල ඉන්න මිනිස්සු දිහා ටිකක් බලන් ඉන්න ඔවුන්ගේ මුහුණවල් වලින් හරි වෙහෙසක් පිට වෙන්නේ. සිටිවිලි ඒ ඇයි බලන්නකෝ දැන් ඔය මිනිසුන්ට මේ බලන්න ඇයි අපිට නිින්දා නිදියල නැගිට්ටාම හරි ප්‍රෙෂ් ගතියක් දැනෙන්නේ කියලා. ඒ යර තද නින්දට දවස අපි නින්දකට ගියාට පස්සේ තද නින්දකට පොඩි වෙලාවක යන හරි යනවනේ. තද නින්දට ගියාම සිතවිලි අසුරු කරන එක නතර වෙනවා. නතර වෙච්ච ගමන් මේ කය ආයේ ෆ්‍රෙෂ් වෙනවා. ආයේ අපි අලුත් වෙනවා. ඇයි මොකද මිනිස්සෙක් නැගිට්ට වෙලේ ඉඳලා ඉන්නෙම සිතවිලි වල. ඉදුවන්නෙම සිතවිලි වල. සිතවිලි වල ඉන්නවා, සිතවිලි වල නටනවා, සිතවිලි වල පිසු කෙලිනවා. කළ කළ සම්පූර්ණ කයට දරා ගන්න බැරි මහන්සි. හරි වෙහෙසයි කයට. ඇයි මේක මාර බරක්ගෙන ඉන්නේ අපි. බොරුවක් ඇසුරු කරනවා කරනවා එක කෙලවරකුත් නෑ. නතර කරන්නේ නාස්තෝ. නාස්තෝ ප්‍රතිවිරස ඉන්නේ. නාස්තෝ දුකක් විඳිනවා.
ඉති සංසාර ගැන වෙන මොකක්න්නේ ඔන්න සිතිවි සිතිවිලිත් එක්ක තියෙන අපි ඇප්සෝ යන්නේ සිතිවිලිත් එක්ක බැඳිලා ඉන්නේ සිතිවිලිත් එක්ක ඇලිලා සිටින්නේ සිතිවිලි කියනවා විශ්වාස කරමින් ඉන්නේ ඒ සිතිවිලි කියනවා විශ්වාස කරන සිතිවිලි වලට බැඳිච්ච අපිට මේ කයගත සතියේ කය කියන එක උදව්වක් වෙනවා පොඩ්ඩක් ඕකෙන් අත්මිදෙන්න පොඩ්ඩක් ওই වෙහෙසෙන් දුකෙන් අයින් වෙන්න ලොකු උදව්වක් කරනවා සම්පූර්ණ අපි ඒක උපකාරයක් කරගන්නවා මොහොතට එන්න එතකොට ඔන්න සිතිවිලි වලින් තොරව ඔබ යමක් අත්දකින්න ගටන් ගන්නවා ජීවිතේ ඒ සිතිවිලි වලින් තොරව අත්දකින්නදී වචනික කියන්න බෑ එක හරි මට කියන්නේ එක හරි සුන්දරයි ඒක ඇතුලේ නෑ ගැහෙන පිරිමි කියලා එක හොඳ නරකක් නෑ සුභසුභක් නෑ ඒකේ අයින් කරන්න දෙයක් අත් ඒ සතියේට මොහොත තුල ඒ මොහොත ඇතුලේ මේ සියල්ල වෙනවා අර අවදිය තුල සියල්ල වෙනවා හැබැයි සියල්ල වුණාට ඒක කිසිම දෙයක් එක්ක මේ මොහොත සම්බන්ධ නැහැ මේ මොහොත කිසිම දෙයක් එක්ක බැඳිලා නැහැ ඒ ඒක විඳින්න මං කියන්නේ ඒක දකින්න අන්න එතකොට ඔබ නොදෙනවත්වම කය මම කියන සිතිවිලි වලින් ඔබ අයින් වෙනවා ඒකට උදව් වෙන්නේ අන්තිම මේ කයම තමයි උදව් වෙලා තියෙන්නේ කය මම කියන සිතිවිල්ලෙන් නිදහසලා ඒ කියන නිදහස සැහැල්ලුව ශාන්තිය නිදින්න ඔය මං හිතන ඒ උත්තරේට ඇති කියලා ප්‍රශ්නෙට උත්තරේ තව මොනවාරි තියෙනවා නම් අපි කතා කරමු එහෙනම් හොඳයි දැන් කයත් එක්ක සිහින් ඉන්න සිතිවිලි වල නැතුව ඔහොම කයට අවදි වෙලා ප්‍රායෝගික කයත් එක්ක ඉන්න ප්‍රශ්න නැත්තම් අමුතුවෙන් සිතිවිලි වල සිතිවිලි දෙක එළියට දාන්න බෑ වාචන ඔය ඉතින් සම්පූර්ණ කය කියන අරමුණට ආවට පස්සේ ඔව් තමන රහවද ප්‍රශ්න කය කියන එක උපකාර කරගෙන අර සතිය කියන එකට ආවට පස්සේ එයා අර මේ මොහොතට එන්න ගන්නවානේ මේ මොහොත තුල ඊට පස්සේ එයා දැන් අපිට වෙන්නේ අපි සිතිවිලි වලට පයින්නවා අර මේ මොහොතේ පැයක් ඉන්නේ නැහැ අපි විනාඩි දෙකක්වත් ඉන්නේ නැහනේ අපි සමහර අය මේ තප්පර දෙක තුනක්වත් ඉන්නේ නැහැ එළියට පයින්නවා ටක්කාල එළියට පයින්නවා සිතිවිල්ලකට පයින්නවා වේදනාවකට පයින්නවා සද්දයකට දුවනවා අපි එතකොට පැයක් ඉන්න පුළුවන් කියන එක මං හිතන්නේ එක දිගට මනුස්සයෙක්ට පැයක් ඉන්න පුළුවන් කියලා. ඒ කියන්නේ දැන් සිතිවිලි වලින් තොර අවස්ථාවක ඉන්න පුළුවන් නම් පැයක් ගොඩ. දැන් අපිට මේ සිතිවිලි වලින් එක සිතිවිල්ලක් ඇවිල්ලා ගෙවිලා ඊළඟ සිතිවිල්ලෙන් අතර ගැප් එකක් තියෙනවානේ. අපේ ගැප් එකක්වත් අපිට පේන්නේ නැහනේ. එක සිතිවිල්ලක් ඇවිල්ලා ඊළඟ සිතිවිල්ල අතර තුර තියෙන අර අවකාශය හරහානේ ඔය මේ මොහොතේ අවදියට පයින්න පුළුවන්. අපිට ගැප් එකක්වත් පේන්නේ නැහැ. කිටි 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 කාලා දුවනවා සම්පූර්ණ දිවිලක ඉන්නේ සම්පූර්ණ සිතිවිලි ගමනක තින්නේ ඉතින් එහෙම පුළුවන් නම් හොඳයි පුළුවන් නම් පැයක් ඉන්න එතකොට ඇත්තටම පැයක් ඉන්න පුළුවන් නම් රහත් වෙනවා කියන්නේ එයා ඊට පස්සේ රහත් වෙන්න අවශ්‍ය නම් එයා ඒ දැනෙන කිස් කියන ස්වභාවය තුළ සියුම්ව මම ඉන්න පුළුවන් එතනනුත් අයින් වෙන්න ඕන එහෙම අයින් වෙන්න පුළුවන් නම් ඒක කරන්න පුළුවන් ඒ වුණාට අර ආදුනික කෙනෙක්ට මං හිතන්නේ දැන් එයාට හිස් බව තුල නෙමෙයි මේ මොහොත තුල නෙවෙයි අරමුණක් තුලවත් ඉන්න බෑ අරමුණ තුල හිටියත් පයින්වනේ ඉතින් කොහොම හරි අපිට කරන්න තියෙන එකම දේ තමයි ටික 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 හිත පිට යා ගියාට කමක් නැහැ අපිට බෑනේ 100%ක් එහෙම හිට පිට යයි පිට ගියාත් සිතිවිලි ඇසුරු නොකර ඉන්න සිත පිට ගියා කියලා දැනගත්තට පස්සේ සිතිවිලිනේ පිට යන්නේ ගොඩක් වෙලාවට අපි බොහෝ දෙනෙක්ගේ සිතිවිලි වලින් ගිහලා සිතිවිලි තොරන් ගහනවානේ. අන්නේ සිතිවිලි වල තොරන් ගහන්න දෙන්නේ නැතුව සිතිවිලි ආපු තැනටම ටක්කල යවන්නේ. එන තැනක් තියෙනවනේ සිතිවිලි. ඒ ඇත්තටම එන තැනක් නෑ සිතිවිලි වලට. ඔය එකට තැනක්වත් යන තැනක් කියලා එහෙම ආපු තැනක්වත් තැනකුත් නෑ. මම මේ කියවන සිතිවිලි එන තැනක් කිව්වට එහෙම ඒක නෙමෙයි මම ඉතින් අදහස් කරන්නේ මේ. කොහොමද කියන්නේ දැන් ඒ සිතිවිලි ආවට පස්සේ අපි හැම වෙලෙම කරන්නේ ඒ සිතිවිලි වලට
තොරන් ගහන්න ඉඩ දෙනවා. දැන් සිතුවිලි හැම වෙලෙම කරන්නේ යෝජනාවක් ඉදිරිපත් කරන එක විතරයි. සිතුවිලි වලට පුළුවන් යෝජනා ඉදිරිපත් කරන්න. අපි අරක හිතමුද, මේ ගැන හිතමුද, අර යන ගැන හිතමුද, අර ප්‍රශ්නේ ගැන හිතමුද, මේ ප්‍රශ්නේ ගැන හිතමුද කියලා හැම වෙලෙම සිතුවිලි කරන්නේ අර මේ මොහොත තුල අපිට අවදි වෙලා ඉන්න දෙන්නේ අර මොකක් හරි බර සිතුවිල්ලක් දාලා ඒ ඔස්සේ ඇදගෙන යන්න හදනවා. පුළුවන් නම් අපිට එහෙම සිතුවිලි යෝජනා කරද්දිත් හා කියන්නේ නැතුව ඉන්න යාට. එතකොට එයා ආපු තැනම යන්නේ නැතර වෙලා අපි මේ මොහොත තුලම ඉන්න පටන් ගන්නවා. මොහොත තුල ඉන්න කාලය එන්න එන්න වැඩි වෙන්න පටන් ගන්නවා. තමන්ට බැරි නම් මේ මොහොත තුල ඉන්න එතකොට ප්‍රශ්නයක් නැහැ. ආනාපාන සතිය හරි මොනවා හරි කර්මස්ථානයකට යන්න. කර්මස්ථානයකට ගිහිල්ලා හරි එක පුරුදු කරන්න. හැබැයි ඇත්තටම කයගත සතියකට වඩන්න අරමුණක් ඕනේ. කය අරමුණ කරගත්තාම හොඳටම ඇති. මේ ඉන්න ඉරියව් අභ්‍යන්තරයෙන් බලන දකිනවා. ඒක හොඳටම ඇති අරමුණක් හැටියට. නැතුව අර ටෙක්නිකල් තියෙන අර අනිත් 14ට යන්න අවශ්‍ය කරන්නේ නැහැ. එතකොට දැන් ඒකෙදි අර විදිහට සිතිවිලියක තොරන් ගහන එක ටික ටික අඩුවෙන් අපේ අර මේ මොහොත තුල ඉන්න කාලය වැඩි වෙන්න ගන්නවා. වැඩි වෙන්න ගද්දී අපිට තේරෙනවා ගැඹුරු වශයෙන් අර කය උදව් කරගෙන මේ මොහොතට අවදි වෙන්න කිසිම සිතිවිල්ලක් නැතුව සමහරට වින පැය භාගේ පැය එහෙම ඉඳ ගන්න. සිතිවිලි නැතුව වැඩ කරන මට්ටමට හුරු වෙන්න ගන්න. අන්න එතකොට එයාට කිසි වෙහෙසක් දැනෙන්නේ නැහැ ජීවිතේ. ඒක හරි පුදුම දෙයක්. සම්පූර්ණ මොහොත රඳනවාසේ මොන දෙයක් කළත් මොන වැඩක් කළත් එයාට දෙන්නේ එයා විශ්‍රාම අරන් ඉන්නවා කියලා. ඒ යෝගාචරයේක ඇත්තටම පැයක් එහෙම විදියට මදි. පැයක් ඉඳලා ඊට පස්සේ එයා ඒක එදිනෙදා ජීවිතේ වැඩ කරද්දි පවා ඒ කියන මොහොත තුල ඉඳන් නැත්නම් ඒ හිස් බව තුල ඉඳන් වැඩ කරන්න හුරු වෙන්න ඕන. එතකොට එයාට පරියංකේදී විතරක් නම් පුළුවන් ඉස්භාවක් තුල මොහොතුළු ඉන්න. ඇත්තටම එයාගේ තාත්තගෙන එතකොට එයාට හැමදාම මේ මොහොතේ ඉන්න පරියංකේට ඉන්න වෙනවා. එයා ඒක පරියංකේදී පුරුදු කරගෙන වාඩි වෙලා භාවනා කරගෙන ඒ අවධිය තුල ඉන්න පුරුදු කරගත්ත කෙනා නැගිටිද්දි කැඩා ගත්තොත් ඒක එයාට හැමදාම අර ඥානාරාම හඳුරෝ කමටහන් සුද්ධ කරද්දී කියනවා. නමුත් එයාට පුළුවන් ওই වාඩි වෙලා ඉදි විතර නම් ඕක වර හැමදාම වෙන වාඩි වෙවි ඉන්න විතරයි. වාඩි වෙවි ඉන්න වෙයි හැමදාම. භාවනාව කියන්නේ මේක නෙවෙයි. භාවනාව කියන්නේ ඇත්තටම පැය 24ම කරන්න පුළුවන් දෙයක්. නින්දෙදිත් කරන්න පුළුවන් දෙයක්. සිහිය කියන එක හොඳට වැඩුවට පස්සේ ඔබට තේරෙයි මොහොතේ ඉන්න කියන එක වැඩුවට පස්සේ මොහොත විතරමයි තියෙන්නේ. මේ කාලය කියන එක මායාවක්. කාලයක් කියලා එකක් ලෝකෙ නැහැ. ඔබ සිතුවිලි විශ්වාස කරන ඉඳ තමයි ඔබට දැනෙන්නේ කාලයක් කියන එකක් තියෙනවා කියලා. අතීතයක්, අනාගතයක්, වර්තමානයක් කියලා තුන් කාලයක් පවතිනවා කියලා ඔබට තේරෙන්නේ සිතුවිලි විශ්වාස තාම සිතුවිලි විශ්වාස කරන නිසා. තේරුම් ගන්න හැම දෙයක්ම වෙන්නේ මේ මොහොතේමයි. සියලු බුදුරු පහළ වෙන්නේ, පිරුණම් පාන්නේ, සියල්ල වෙන්නේ දැන් මෙතනමයි. කිසිම දෙයක් පාරමිතාවක්වත් කාලයකදී වෙන්නේ නැහැ. මොකද කාලයක් ඇත්තටම නැහැ. තියෙන්නේ මොහොත විතරයි. මොහොත කියන්නේ කාලයක් නෙවෙයි. චිත්තක්ෂණය කියන්නේ කාලයක්, මොහොත කියන්නේ කාලයක් නෙවෙයි. චිත්තක්ෂණය කියන්නේ ටයිම් එකක් තියෙනවා කියලා හැදුවොත් අඩුවම කඩන්න පුළුවන් තැන. මොහොත කියන්නේ කාලයක් නෑ ඒකට. අඩු කාලන්නේ කාලයක් නෑ. ආයෙත් කාලයට දෙනවා. කාලය කියන්නේ බොරුවක්. කාලයක් මේ ලෝකෙ කොහෙවත් නෑ. කාලයේ තියෙන්නේ සිතුවිලි විශ්වාස කරන අයට විතරයි. මේ මොහොතට අවදිනාට පස්සේ ඔබ ටයිම්ලස්. කාලය කියන එකෙන් බුදුහරගෙන අකාලිකයි. මේ ධර්මයේ කාලයට අහු වෙන එක නෙවෙයි අකාලිකයි. අකාලික දහමක්. කාලය කියන්නේ අපි සිතුවිලිනින් හදාගත්ත බොරුවක්. කිසිම දෙයක් මේ විශ්වය ඇතුලේ කාලයකදී වෙලා නැහැ. මේ සියල්ල වෙන්නේ මොහොතදී විතරයි. එච්චරයි තියෙන්නේ. හැබැයි මම කියන එක පන්දන්නේ
දැන් මේ දවස්වල මන් දන්නේ මට කියවෙන්නේ ඔය පටලවල ගන්න එපා. කියන්නේ මම වෙනම සබව වෙනම ස්වභාවයක් ගැන කියන්නේ. දැන් අපි සිතිවිලි වලට සාපේක්ෂව ගත්තොත් කාලය කියන එක තියෙනවා අපිට. ඒ සිතිවිලි තලයෙන් ඔබට ගියාම මොහොතට අවදි වුණාට පස්සේ අපිට අවබෝධ වෙනවා මේ සියල්ලම වෙන්නේ මොහොත ඇතුලේ සියල්ල. කවදාකවත් මේ මොහොතින් පිට කිසි දෙයක් වෙලා නැහැ. එදාට ඔබට තේරේ බුදුහාමුදුරුවෝ තාමත් ඒ විදිහට මෙතන මෙව ඉන්න බව. අල්ලන්න අමාරුද මං කියන එක? ටයිම් එකට දාගන්න එපා මොහොත. මොහොත කියන්නේ කාලයෙන් තොර ස්වභාවයක්. ඒකයි මං කිය සිතිවිලිලින් ඔබ අයින් වුණාට පස්සේ අර සිතිවිලි අසුරු කරන එකෙන් අයින් වුණාට පස්සේ මේ මොහොත කියන එකට ඒක එන්න ඇතුලින් මතුවෙන්න කාලයක් දී කාල ටයිම් කාලයක් තේරෙන්නේ නැහැ. දැන් හීනේදී අපිට කාලේ තේරෙනවද? නෑ. කය මම කියන සිතිවිලිට ඇවිල්ලා නේ ඔබ දැන් මේ කය මම කියන සිතිවිලිට ඇවිල්ලා නෙමෙයිද? මම පොඩි කාලේ හිටියා, මං ඉස්සරහට තව වයසට ඇවිල්ලා ඔය හිතන්නේ ශරීරය මම කියන සිතිවිලිට සාපේක්ෂව. තේරෙනවද මං කියන එක? ශරීරය මම කියන සිතිවිල්ලට ආවොත් ඒක ඇත්ත කියලා ගත්තොත් එතකොට ඔබ හිටපු පොඩි කාලයක් තියෙනවා. මම පොඩි කාලේ මෙච්චර පොඩි, දැන් මෙච්චර වයසයි. ඒක වෙන්නේ ශරීරය මම කියන සිතිවිල්ල ඇතුළේ ඉන්න නිසා. ඒකෙන් එහාට යද්දි කාලය කියන්නේ පචය. එහෙම නැහැ මේ විශ්වය. මොකක් හරි දෙයක් ඇල්ලුවොත් තමයි කාලයක් අහුවෙන්නේ. රූපේ හරි සිත හරි සිතුවිලි හරි මොනවා හරි දෙයක් එක බැඳුනොත් කාලේ ටයිම් තියෙනවා. නැත්තම් විශ්වය කිසිවක් නැහැ. එකම බුද්ධ ස්වභාවයක්. වෙන විදිහකට මං කියන්නේද මේ ලෝකේ පවතින්නේ සත්‍ය විතරමයි. සත්‍ය ඇරෙන්න කිසිම දෙයක් මේ ලෝකේ නැහැ. මේ ලෝකේ පවතින්නේ එකම බුද්ධ ස්වභාවය විතරයි. හැබැයි බුදුහාඳුරෝ වැඩ ඉන්නේ කාලය කියන තලේ, ටයිම් කියන තලෙක නෙවෙයි. කාලය අවකාශයේ ඔබ්බේ. ඒක තමයි ඇත්ත. අපි හදාගත්ත බොරුව තමයි කාලය කියලා කියන්නේ. ශරීරය හරි හිත හරි මම කියාගෙන අපි මේ දිගට යන කාලයක් කෙනෙක් පුද්ගලෙක් හදාගෙන දුවනවා ඉතින්. ඔබ කවදා හරි නිවන් දකින්න උත්සාහ කරලා තියෙන්නේ මේ මොහොතෙමයි. නිවන් දකින්නෙත් මේ මොහොතෙමයි. සියල්ල වෙන්නේ මොහොත තුළ විතරයි. හැබැයි මම දන්නවා මේ කියපු ගමන් කී දෙනෙක් ඇතුලෙන් මට බය නැහැ ඇති. බෙන්නට ඇත්ත ඒකයි. ඉතින් ඇත්ත බොරු තිත්තුණත් ඇත්ත ඇත්තයිනේ. ඇත්තම ඇත්ත ඇත්තම තිත්තම තිත්තයි. ඒක ඇත්තම ඇත්තයි. ඒ කිසිම දෙයක් ඒක තමයි ඇතීම නැතිවීම කියන එක අපිට අහුවෙනවා. ඇතීම නැතිවීම කියන එක සිද්ධ වෙන නාම රූප දෙකේ ඇතිවෙන්න නැතිවෙන්න කියන්නේ. නාම රූප දෙකේ ඇතීම නැතිවීම කියන එක සිද්ධ වෙන්නේ මේ මොහොතේම තමයි. ඒක මං කියන එක මටත් හරි ප්‍රශ්න ඇතිනේ. මේ සම්ප්‍රේෂණය කරන්න හරි අමාරුයි. ඒකට ඔබ ඉස්සෙල්ලා අපි ඒකයි මං කියන්නේ මේවා කියන්න යනට වඩා හොඳයි ඔබ සිතිවිලි වලින් ඔබේ තියෙන ස්වභාවය අත්දකින්න. අපිම මේ සිතිවිලි අසුර කරලා සිතිවිලි ගැන හිත හිත තර්ක කරගෙන මේ දඟලන්නේ අපි. ඒ ස්වභාවයෙන් ඔබේ ස්වභාවයට ක්ලික් වෙන්න. ඒක ඇස්සෝ ඒක ඒ තුල ජීවත් වෙන්න. එතකොට ඔබට තේරි මේ කිසිම දෙයක් කාලයක් ඇතුළේදී වෙන්නේ නොවන බවත් ඇත්තටම කාලයේ පවතින්නේ මම කියන සිතිවිල්ලට ආපු දවසේ ඉඳලා බවත්. යම් දවසක ඔබ මම කියලා හැඟීමක් ඇති කරගත්තද ඒ මම කියන හැඟීමට සාපේක්ෂව තමයි ඔබට ආවල් පුද්ගලයා මෙච්චර කාලයකට ඉස්සලා මෙහෙම මේ ඔක්කොම සංකල්ප පාලනේ මම කියන සිතිවිල්ල ඇතුළේ ඔබ ඉන්නකම්. යම් දවසක ඔබට ওই මම කියන සිතිවිල්ලෙන් නිදහස් වෙච්ච දවසට ඔබට මෙහෙම ලෝකයක් හම්බෙන්නේ නැහැ. ඒක තේරෙනවද? ඕන දෙන් දරුම් ගන්න. මම කියන සිතිවිල්ලේ ඉන්නකම් ඔබට කාලයක් ලෝකයක් සියල්ල හම්බෙනවා. යම් මොහොතක ඔබට ඔය මම කියන හැඟීමේ මම කියන සිතිවිල්ලෙන් ඉවත් වුණාට පස්සේ මට සාපේක්ෂව ඔබට ලෝකයක් පේන්නේ නැහැ. ලෝකයක් දකින්නේ නැහැ. ලෝකය තියෙන්නේ මම ඉන්නකම්. මම කියන එක නැති වුණා මම ඉන්නකම් තමයි ලෝකේ තියෙන්නේ කාලය කියන එක පවතින්නේ. මම කියන ස්වභාවයෙන් අයින් වුණාම ඔබ පටිච්ච සමුප්පාදයෙන් නිදහස් වෙනවා. හේතුඵල ධර්මතාවලින් අයින් වෙනවා. අයින් වුණාට පස්සේ ඔබට කාලයෙන් තොර සත්‍ය කියන එකට කාලයක් නැහැ. ඒක කාලයේ අවකාශයේ පුද්ගලත්වයේ මොකක්වත් නැහැ. ආනුදිස මාත් යන ප්‍රශ්නේ. ඔව්. ඇත්තට වරි වෙනුනේ ඒ වුණාට ඒක වරි වෙන්න ඕනේ. හැබැයි දැනටත් අපි හිතන් හිටියට
කාලය කියන්නේ බොරුවක් කියලා අපි දැනගන්න ඕනේ. දැන් මෙහෙම දන්නකෝ, අපි හැමදාම මේ ලෝකය කාලය සත්‍යයක් කියලා හිතාගෙන ඉන්නකම් අපිට සත්‍ය බොරුවක් වෙනවා. හැබැයි අපිට අපි දැනට මං කියන්නේ හිතවිලි වලින් හරි කමන්නේ, දැනට තේරුම් ගන්න මේ හදාගෙන තියෙන්නේ මනසින් හදාගත්ත බොරුවක් ඉන්නේ කියලා. මොකද ඒක ඇත්ත කියලා හිතාගෙන ඉන්නකම් අපිට සතිපට්ඨානේ වැරුවොත් අපි ඒක පිළිගන්න ලෑස්ති නෑනේ. ඒකින්ද අපි අපේ යම් මට්ටමක ප්‍රඥාවක් තියෙන්න ඕනේ. අපි මේ හදාගත්ත කාලයේ අවකාශ පුද්ගලත්තේ ඔක්කොම මනෝ විකාරයක් බව. මේක මනසින් හදාගත්ත ඒකින් ගැලවෙනවා ටික. ඒක ඉස්සෙල්ලා ඒක පිළිගන්න එපා. අපි ඒක පිළිගන්න පිළි අරගෙනනේ අපි සතිපට්ඨානේ සම්මාදිට්ඨියෙන් යුක්තව තමයි අපි සතිපට්ඨානේ වඩන්නේ. බුදුහාඳුරෝ අරහත්ඥාන මාර්ගයේ සම්මාදිට්ඨිය කියලා තමයි ඊට පස්සේ සම්මා සතිය එන්නේ. සම්මා සතිය තමයි අරහත්ඥාන මේ චතර සතිපට්ඨාන කියන්නේ. ඉතින් ඉස්සෙල්ලා මේ ඥාණය, මේ දර්ශනය මොකක්ද? බුදුරජාණන් වහන්සේ අපි කොතෙන්ටද යන්න ඕනේ? මොකද්ද බුදුරජාණන් වහන්සේ ඉගැන්වීම? මොකද්ද බොරුව? මොකද්ද ඇත්ත කියන එක ගැන සුතමේ වශයෙන් හරි ඥාණයක් තියෙන එක වටිනවා. ප්‍රත්‍යක්ෂ නොවන බව මම පිළිගන්නවා. ප්‍රත්‍යක්ෂ නෑ, හැබැයි ඇත්ත මේක බව. එතකොට තමයි අපිට සැකයක් නැත්තේ මේ මාර්ගය පිළිබඳව. විචිකිච්ඡාවක් නේ, අපි දන්නවා මෙන්න මේකයි. අපි ඉන්නේ මායාවක, අපි ඉන්නේ සංකල්ප වලින් තමයි මේ බොරුව ඔක්කොම හදාගෙන තියෙන්නේ. මම, මගෙන් පිටබ ලෝකේ, කාලය, අවකාශය, මේ සියල්ල බොරුවක්. හැබැයි එහෙම බොරුවක් කිව්වට ආයෙ අපි ඒකට වැටෙනවා. වැටුණාත් අපි ටික ටික දැනගන්න ඒක බොරුවක් කියලා ටික ටික ඒක ඇසුරු කරන එක අඩු වෙන්න පටන් ගන්නවා. ඒක සීරියස්ව අරගන්න එක, ඒකට ඔබ ටග් ගාලා නුවණ එනවනේ. දැන් මේ දේශනාව අහලා තිනවනේ, ඒ ප්‍රඥාව උදව් වෙනවනේ අපිට. දැන් මේ දේශනාවෙන් කරන්නේ ඔබේ ප්‍රඥාව වඩන එක. මේ ධර්ම සාකච්ඡා වලින් කරන්නේ ඔබේ ප්‍රඥා ඉන්ද්‍රිය වැඩෙනවා. මේක අහන්න අහන්න ඔබට ජීවිතයේ යථා ස්වභාවය තේරෙනවා. තමන් බොරුවක ඉන්නෝ නම් බොරුව කියන එකත් එන්න එන්න පේන්න ගන්නවා. ඒතකොට ඔබට ඒ බොරුව පේන පෙනීමම තමයි ඔබේ ප්‍රඥාව වැඩි කියන්නේ. දැන් මේ ටික අහලා දිස මාතේ යනවා ගෙදර. ගෙවල් වලට ගිහලා වැඩ කරද්දි දැන් ඔන්න අර එන්න එන්න තමන් අර අවිද්‍යාවෙන් වැඩ කරද්දි මේක තමයි මායා, මේ බොරු කියලා පේනවා. ඒ ඔබේ මෝඩකම පෙනීමම තමයි ඔබේ ප්‍රඥාව වැඩි වීම කියලා කියන්නේ. ඔබේ අවිද්‍යාව පෙනීමම තමයි ප්‍රඥාව වැඩිම කියන්නේ. ඉතින් ඒකට මේ සාකච්ඡාවල් අපි මෙව ගැන කතා කරලා තිනේම සෑහෙන්න අපි උපකාරයක් වෙනවා. ඒ නුවණ තියාගෙන තමයි අපි සිහිය වඩ අර මේ ඇති කරගත්ත දර්ශනය සිහිය වඩ ප්‍රත්‍යක්ෂය බවට පත් කරනවා. පුරුදු කර සිහිය මේ ඇති දැන්ට සුතමේ වශයෙන් දන්න එක අවබෝධයක් බවට පත් කරනවා. එතකොට අර සත්‍ය බවට තමන් සීරදීයක් පරිවර්තනය වෙද්දි මේක එතකොට මායාවක් කියලා යනවා. මේක බොරුවක් කියලා යනවා. මේක නිකන් මේ මනසින් හදාගෙන එළිය බලන බැලිල්ල බවට පත් වෙනවා. ඉතින් ඒක නිසා මුලින්ම මේක දැනන් ඉන්න එක වටිනවා. මේක සත්‍යක් නෙවෙයි, මේක බොරුවක් බව. මේක මනසේ විකාරය, මනෝ විකාරයක් බව. ඒකෙන් ගැලවෙන්නයි අවශ්‍ය කරන්නේ. එච්චරයි. නිවන් දැකලා කියලා මොකක්වත් නැහැ දෙයක්. බොරුවෙන් ගැලවෙන්නේ එච්චරයි. ඒකම තමයි නිර්වාණය කියලා කියන්නේ. එතකොට අපි සිතුවිල්ලෙන් නිදහස් වූ ස්වභාවයකට පත් වෙනවා. ඒ පත් වෙන කෙනෙක් ඉතුරු වෙන්නේ අන්තිමට. සිතුවිල්ලෙන්මනේ මම ලෝකේ කියලා දෙක හදන්නේ. ඒක දැනගෙන සිහි වඩන්නේ. ඒ නුවණ තියාගෙන. ඉතින් දැන් ෂණ සම්පත්තිය කියන එක, ෂණ සම්පත්තිය කියන එක අරුණට තේරෙනවනේ මෙන්න මෙහෙම. දැන් මේ වගේ වචන අපිට ඇහෙන්න ලැබෙන්නේ කොච්චර දුර්ලභද. දැන් අපිට තේරෙනවානේ. දැන් අපි දැන් මේ කාලයක් නෑ කෙනෙක් කතා කරලා. දැන් අපිට ජීවිතේ එහෙම වචන ඇහෙන්නේ නෑනේ. පොඩි කාලේද කවදාකවත් අපිට එහෙම කියන්නේ නෑ. අපිට වචන කාලේ තියෙනවා, ලෝකයක් තියෙනවා. ඒ වචනමයි අපිට ඇහුනේ. අපිට ලෝකේ තේරුනේත් ඒ විදියටමයි. ඒක තමයි අයෝනිසෝ. ඉතින් අපි සංසාරයක් එද්දි ওই විදියටමයි අපි මේ හීන දෙක දෙක ආවේ. ඉතින් එතකොට මට නම් හිතෙන්නේ මිනිස්සෙක්ට අර අද අපි නිකන් දේශනයක් ඇහුවා. ඒ දේශනේදී මේ දේශනයක්ද කවුරු හරි කියපු දෙයක් මම කරේ ඇහුවා. ඒ අහද්දි එයා කියනවා ඇත්තටම මේ මිනිස්සෙක්ට කල්ප 30කට විතර පස්සේ තමයි මේ වගේ අවස්ථාවක් හම්බෙන්නේ ජීවිතේ කියලා. ආයේ ඒ කියන්නේ ආයෙත් අපිට මේ වගේ ධර්මීය අවස්ථා අවබෝධ කරන්න අවශ්‍ය පරිසරය, ගුරුවරු, ඒ අවශ්‍ය වචන, ඒක තේ ඇහෙන්න මම කියන්නේ ඒකට විශාල පෙරුමක් පුරලා තියෙන්න ඕනේ. දැන් ඔන්න මම ආයෙ දැන් අර කාලයේ අවකාශයේ ඇතුළට ඇවිල්ලා මේ කතා කරන්නේ. දැන් ඒක තේරුම් ගන්න එපා ටයිම් එකෙන් එහා නැහැ කියන එකෙන් ඈ.
දැන් ආයෙම මේ කාලය කියන සීමාවට බැහැලා ටයිම් කියන සීමාවට බැහැලා සංකල්ප කියන සීමාව තුළ ඉඳගෙන ගැන දැන් කතා කරන්නේ. නැත්නම් අර කීප එක මේකෙන් තේරුම් ගන්න කිව්ව පැටලිය. එතකොට මේක මොකද? එක මේ සංකේ ස්වභාව දෙකක්. එක අරවි ස්වභාවය මේක විග්‍රහ කරන්න කිව්ව පටල ගන්න එපා. දැන් එතකොට සන සම්පත්තිය කියන එක බුදු ජානන්සේ දේශනා කරනවානේ. සන සම්පත්තිය කියන ධර්මය අවබෝධ කරගන්න බැරි අවස්ථා 8ක් ගැන මතකද යාට? අක්කන සූත්‍රය විග්‍රහ කරන්නේ. යම් කිසි කෙනෙක් තිරිසං ආත්භාවයක උපත ලැබුවා. මේ සත්‍ය අවබෝධ කරන්න බෑ. මොකද එයාට මේක තේරුම් ගන්න අවශ්‍ය කරන ඥාණය නෑ. මේ මොහොතට අවදි වෙන්න මේ කාලය කියන්නේ අවකාශයෙන් කියන්නේ බොරුවක් සංකල්ප වලින් අයින් වෙන කෙනෙක් එයාට එහෙම තේරුම් ගන්න බෑ. දැන් මිනිසුන් වෙලා කී දෙනෙක්ට ඕක තේරුම් ගන්න බෑයිද? එතකොට තිරිසං සතෙක් වෙලා ඉපදුනොත් බෑ. ඊට පස්සේ කියනවා ප්‍රේත ආත්ම වලින් ඉපදුනොත් බෑ. ඊට පස්සේ අසුර ඈ මිනස් අඳගොළු බිහිරි කියන මොකද එයාලට මේ මැසේජ් එක තේරෙන්නේ නැහැ නේ කිව්වට. ඒ අඳගොළු බිහිරි ආත්මක මේ කියන මැසේජ් එක හරි අමාරුයි එයාලට තේරුම් ගන්න. ඔව් එතකොට එහෙම වුණොත් එයාට මේ පණිවිඩයේ කියන එක හරියටම ග්‍රහණය කරන දැන් මේ කියන එක ඔබට හරියටම ගහන්නේ තේරුම් ගන්න ඉබේ. දැන් මේ වචන වලින් කිව්වට මේ හැම වචනකින්ම ඔබට කියන්නේ වචන වලින් ඔබේ තියෙන දහමක් ස්පර්ශ කරන්න කියලානේ. දැන් මේ කතා කරන්නේ වචන අල්ල ගන්න කියලා නෙමෙයි. මේ වචන බොරුනේ ඔක්කොම. මේ කතා ගන්න එක වචනයක්වත් සත්‍ය නෑ. වචන වලින් එහා තියෙන දෙයක් ගැන ඉඟි දෙනවා වචන වලින්. මෙන්න මෙහෙම එකක් තියෙනවා. මේක ස්පර්ශ කරන්න කියලා. එහා දෙයක් ඒ මැසේජ් එක තේරුම් ගන්න නම් යම් මට්ටමක එයාට ඥානයක් අඳගලු විහිරුව නැතුව මන්දබුද්ධික නැතුව යම් ඥානයක් තියෙන්න ඕනේ යාට මිට තේරෙන්න. එතකොට දැන් බලන්න අපි එතනිනුත් ගැළවිලා තියෙනවා මේ ජීවිතය තුළ. ඊළඟට අපි ප්‍රේතයෙක් වෙලත් නැහැ. අපි තිරිසන් සතෙක් වෙලත් නැහැ. ඊට පස්සේ කියනවා අසඤ්ඤතලයේ කිපදුනහම මේක අවබෝධ කරන්නත් බෑ කියලා. අසඤ්ඤතලවල කියලා කියන්නේ එලද දීර්ඝායුෂ බ්‍රහ්මලෝකනේ. කියන්නේ යාලා දොරකෙන් නිකන් අර අයිස් පෙට්ටියක දාලා වගේ යාලට වෙන බාහිර සංඥා ගන්න බෑ. යාලා මොකක් හරි හිතට හිර වෙලා තද්ද හිත මම කියලා ආහණය කළා හිත හිර වෙලා ඉන්නේ. දැන් සමහර අය අර කරන්නේ අර සිතවිලි එන්න දෙන්නේ නැතුව හිත හිර කරවලා තියන්නේ. හිර කරාම ඒක මමත්වෙන් ග්‍රහණය වෙලා අන්තිමට අසංඥ තලයේ ගිල උපදලනවා. එතකොට ඒ වගේ දැනික උපත ලැබුවාම සිත හිර කරලා අනවශ්‍ය වශයෙන් සිත තද කරලා හිර කරලා ඒ වගේ තැනකට භාවනාවේ භාවනා කරන ගොඩක් අය හිර වෙනවනේ කියලා අන්තිමට ඒ හිස් කියන එකට ફોકસ කරලා හිස් බවට මම කියලා අල්ල ගන්නවා සහ අනිත් ඔක්කොම සිතුවිලි එන්නේ නැතුව බලෙන් හිර කරනවා. හිස් කියන සිතුවිලි විතරක් හිස් කෙරව ගොල්ල තියෙනවා. ඒ වගේ කෙනෙක් උපත ලැබුවොත් එහෙම අසඤ්ඤතලයේ ගියොත් එයාලට වෙන බාහිර සංඥා මොකක්වත් එයාලට ඇහෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ උපදිනවා පිරුණම් පානවා එයාලා දන්නේ නැහැ. ඉපදුනාත් පිරුණම් පානවා බුදු ජානසික වචනයක්වත් ඇහෙන්නේ නැහැ. ඉතින් විශාල දීර්ඝායුෂය කියලා කියනවා. හැබැයි දැන් උන කාලය ඇතුළේ මේ කියන්නේ දීර්ඝායුෂය කියලා කියනවා. දීර්ඝායුෂය කියලා කිව්වට පස්සේ ඒ වගේ තැනක ඉපදුනොත් ගිහිල්ලා ඒක තමයි වාග්ය. දැන් බලන්නකෝ අපි එතනනුත් ගැලවිලා. දැන් මේ මොයේ අවස්ථාවේදී අපි අසඤ්ඤ බ්‍රහ්ම ලෝකයකත් නෙවෙයි ඉන්නේ. අඳගලු බිහිරිත් නැහැ. ඊට පස්සේ මේ කියනවා අබුද්ධෝත්පාද කාලෙක ඉපදුනොත් එහෙම. අබුද්ධෝත්පාද කාලය කියන්නේ මේ පණිවිඩය ඇහෙන්නේ නැති කාලයක්. දැන් සාමාන්‍යයෙන් මේ පණිවිඩය මේ සදාකාලික වෙන සදාකාලික කියන්නේ මරණයෙන් ජරාවෙන් නිදහස් වෙන පණිවිඩය විශ්වයේ කලාතුරකින් ඇහෙන දෙයක්. ඒක මන්ට හිතෙන්නේ ඒක අහන්නත් කෙනෙක් විශාල විසින් පාරමිතා පුරලා පින් පුරලා ඒ ඔක්කොම පරිසරය ඇතුළේ තියෙන්න ඕන. එහෙම නැත්නම් එයාට ඒ කාලයක් හම්බෙන්නේ නැහැ ඒ වචන ඇහෙන. ඇත්තටම මේ ලෝකෙ ඉන්න ගොඩාක් අයට තේරෙන්නේ නැහැ එයාලට ලැබිලා තියෙන වාසනාව. කොච්චර වාසනාවක්ද? හැබැයි පොඩි කාලයකට පුංචි කාලයකට කොච්චර වාසනාවක්ද මේ ලැබිලා තියෙන්නේ? ඒත් වෙන වැඩක මෙච්චර මේක ලැබිලත් වෙන පිසුනරණට ඉන්නවා කියලා දකිද්දි ඇඬෙනවා. මෙච්චර වාසනාව වාගේ තිබිලත් ඇයි මේ කර්මයට මේ සිතිවිලි ඔසිදුවන්නේ? මේ මනෝ විකාරයක් හදාගෙන මේ දුවන දිවිල්ල දැක්කාම කොහෙද මොකටද බොරු කිව්වට දෙරෙන්නේ නැහැ. ඒත් දුන. තව අවුරුදු කීයද ඉතුරුලා තියෙන්නේ? දැන් කීප දෙනා හරගත්තා ඉවරණී දැස මේ අවස්ථාව. ඒ වගේම අරුම සසරේදී අපිට මේ අහම්බෙන් අප මොහොතක් අහම්බෙන් ලැබිච්ච තැන ඒකත් මේ භෞතික දේවල් වලට කඹරනවා කියලා දකිද්දි මේ කුණු ගොඩක් වෙනුවෙන් දඟලන දැඟිලි දැක්කම සෝරි කියලා හිතනවා. ඒ ඥානයේ මට්ටමට අනුව තමයි යාට ඒක දැනෙන්නේ.
තමන්ගේ පිරු පාරමී ස්වභාවය මට්ටමට යවත් ලැබුව අවස්ථාව දැනෙනවා. දැන් බුද්ධෝත්පාද කාලයක් ආවට අඟුලිමාල හාඳුර නෙමෙයි දේවදත්ත හාඳුර බුද්ධෝත්පාද කාලයක් නෑනේ. එයා සූදානම් නැහැ ඒ කාලෙට. ඒ නිසා ඇත්තටම දේවදත්ත හාඳුර එක අබුද්ධෝත්පාද කාලයක්. එයාට බුදුවරයෙක් නෑ. ඒකයි මම ඔබට කියන්නේ, ඔබ මේ ඉන්නේ බුද්ධෝත්පාද කාලයක, ඔබට උතුම් භාග්‍ය ලැබුණා කියලා දැනෙන්නේ ඔබලාගේ තියෙන සිතේ පිරිසුදු භාවයට සාපේක්ෂවයි. මොකද බුද්ධෝත්පාද කාලයේ ගොඩ නැගින්නේ ඔබ තුල. තේනවා මේ කියන්නේ? ඔබ තුලමයි ඒක දැනෙන්නේ. ඔබ තුලමයි ඒක පහළ වෙන්නේ. මෛත්‍රී බුදුහාමුදුරුවෝ මෙතන ඇවිල්ලා පහළ වුණත් අපි සූදානම් නැත්නම් අපිට අබුද්ධෝත්පාද කාලයක්. මෛත්‍රී බුදුහාමුදුරුවෝ ඉන්නා ඒත් අපිට අබුද්ධෝත්පාද කාලය. මොකද අපිට ලෑස්ති නැහැ ඒකට. ඒ වගේ මා කියන්නේ දැන් අපිට ලොකු භාගයක් අපිට මේ મેසේජ් එක තේරෙනවා. ඉතින් දැන් අපිට මේ ඒ චාන්ස් එකත් හම්බෙලා. බුද්ධෝත්පාද කාලයක් වෙලා ඒ බුද්ධෝත්පාද කාලය අපිට දැනෙනවා. මේක බුද්ධෝත්පාද කාලයක් බවත් මේ අසිරිමත් අවස්ථාවක් මේ සිතවිලි ගැටෙන් නිදහස් වෙන මේ සසරින් මේ දුකෙන් මේ වේදනාවෙන් නිදහස් වෙන්න අවශ්‍ය පණිවිඩය වෙන කාලය. ඊට ඒ වගේම කියනවා අබුද්ධෝත්පාද කාලයක යෙදුනත් අද මිත්‍යා දෘෂ්ටික පුද්ගලයන් ඉන්නේ ප්‍රදේශ ප්‍රාන්තවල යෙදුනත් එයාට ඇහෙන්නේ නැහැ නේ පණිවිඩය. අපි තද මිත්‍යා දෘෂ්ටියට බැඳිච්ච අන්තගාමී චින්තනයක ඉන්න තැනක ගිහලා ඉපදුනොත් අපි දෘෂ්ටි අරන් කොච්චර දේවල් කරයිද? ඒ දෘෂ්ටි අරන් එක මිනිසු මරයි, එක්ක අරක හරි කියයි, මේක වැරදි කියයි. හැබැයි දැනුත් බෞද්ධ කියන ඇත ඉන්නේ මහා ලොකු දෘෂ්ටි කොටක තමයි. ඒ බුදුජානහන්සේ දහස්ෙන් දිගන්නේ සම්පූර්ණ එක දෘෂ්ටියක ග්‍රහණය කරන්න එපා. එක සංක ඇත නැත කියන එක හැම දෘෂ්ටියම වැටෙනවනේ. ඔය සිතුවිලි වල ඉන්නේ හදන හැම දෘෂ්ටියම දෙපැත්තකනේ. බුදුජානහන්සේ කියනවා මානේ මම ඇත නැත කියන අන්ත දෙකකින් අරලා මධ්‍යය තුල ඉඳන් දේශනාව කරනවා. කිසිම දෘෂ්ටියකට වැටෙන්නේ නැහැ. මධ්‍යයට එනවා කියන්නේ දෘෂ්ටියක් නැහැ කියන එක. හැම දෘෂ්ටියම පවතින අන්තගාමී චින්තනය තුළ, අන්තගාමී මනස් තියෙන අය තුළ. ඉතින් අපිට ඒ වගේ අන්තගාමී චින්තනයකින් ඔබට කියපු දහමක් ලැබෙන්න, ඒ වගේ ප්‍රදේශවල ඉන්න අයට කොච්චර සත්‍ය අවබෝධ කරන්න කියද වැටෙන්නේ බොරු අලකනේ. ඒ ඉන්නෙම අන්තගාමී දෘෂ්ටියකනේ. ඉතින් කොච්චර උත්සාහ කළත් කවදාකවත් ඒකේ මන් දන්නේ ලෝකේ කොච්චර විශාල පිරිසක් මේ විදිහ සත්‍ය හොයන හැබැයි කීයෙන් කී දෙනාටද සත්‍ය හම්බෙන්නේ? මට ඒක දැනෙන්නේ හරියට කණාමුට්ටි වගේ ගහනවා වගේ කියලා. කණාමුට්ටි ගහද්දී කණාම හරි කණාමුට්ටිය නිදි ගන්න හම්බෙන්නේ එක්කෙනාටනේ. හරියම කණාමුට්ටි මං කියන්නේ මේ ලෝකේ මිනිස්සු සත්‍ය වෙනවා කියන්නේ කණාමුට්ටි ගහන වගේ තරඟයක්. එක්කෙනෙක්ට මේක හම්බෙනවා මේ රහස. හැබැයි එයා දෘෂ්ටියෙන් අහිමි වෙලා ඉන්නවා. ඉතින් අපිට අන්නේ දෘෂ්ටි වලින් නිදහස් වෙන දෙයක් ලැබිලා තියෙනවා. ඉතින් බලන්න ওই ටික ලැබෙන්නම අපි කොච්චර පෙරම් පුරන්නේ. කොච්චර පාරමී පුරන්නේ. කොච්චර අහම්බු කොච්චර මේ අවස්ථාව ලැබුණා. ඉතින් මිස් ඒක මිස් කරගන්න එක තමයි එයාගේ තියෙන ශනේ සම්පසන සම්පatti තේරෙන්නේ නැතිකම. එයාගේ ඉතින් එතකොට දැන් අපිට ඔන්නෝම කල්පනා කරද්දී තේරෙනවා මේ ශන සම්පත්තිය කියන එක ලබන්න අපි විශාල භාගයක් ලබලා තියෙනවා. හැබැයි ඒත් මං අනිත් පැත්තට ආයේ කියනවා ඒ ශන සම්පත්තියෙන් ප්‍රයෝජන අරගෙන ඒ ධර්මයේ අවබෝධයට යද්දී ඒ කාලය අවකාශයෙන් එහා තියෙන ස්වභාවයේ ස්පර්ශ කරද්දී තේරෙනවා ඇත්තටම එහෙම පෙරම් පුරාගෙන ආපු කෙනෙක්වත් ආපු තැනක්වත් ආපු සසරක්වත් නැතිව. ඒක තව තේරෙන්නේ. ඉතින් ඒක ඔච්චර මෙතනදී ඔහම ආවත් මම ওই ඔක්කොම කියලා අන්තිමට කියලා තියෙන්නේ එහෙම ආපු කෙනෙක්වත් යන කෙනෙක්වත් දැකින කෙනෙක්වත් මන් දන්නේ ඔ කොහොම මේක තේරුම් ගන්නේද කියලා. ඒ තම නොපමණින් මං කියවක තේරුම් ගන්න. එහෙම මම මේ කතා කළත් එකක් නැහැ. ඒ නිසා ආයි මං කියන්නම් අපි හිතනවා නම් එහෙම බිරුම් පුරාගෙන දිගට එන කෙනෙක් ඉන්නවා නම් ඒක තමයි අපි දින මොඩකම. තේරෙනවද? මම මේ කියපු වචන මං අනිත් පැතර විවේචනය කරනවා. එහෙම දිගට එන කෙනෙක් පුද්ගල ස්වභාවයක් හිතන් ඉන්නවා නම් ඒක බොරුව. ඒකම තමයි වැරදි. ඒක කියන්නේ මේ ධර්මයේ ප්‍රැක්ටිස් කරපු අයට. ඉස්සරහට ඉස්සරහට වුණ කල්ලේ වුණ රස දෙනවා. ආපු කෙනෙක්වත් දැන කෙනෙක් නැති. ඉතින් අන්නේ තැන තමයි අපි අන්තිමට එන්න ඕනේ. හැබැයි ඒක අපිට තේරෙන්නේ නැත්නම් දැන් තරක විශ්වාස කරගෙන යන්න. ඒක හරි. දැන් කර්මය හා කර්මඵලය ඔකවත් විශ්වාස කරේ නැත්නම් අපි අර ස්වභාවය තේරෙන්නේ නැහැ. ඒද මෙතනත් ඉඳගෙන අපි මේ කාලය කියන සීම සිතිවිලි වලට වැටිලත් එතන ඉඳන් මේ පින් කරන කෙනෙක් නැහැ, කරන කෙනෙක් නැහැ කිව්වොත් ඒක බොරුවක් නේ.
ඒකට වඩා හොඳයි නෑ මේ කරනක කර්මවල විපාක තියෙනවා කියලා. ඒ තමන්ට අර ස්වභාව ස්පර්ශ කරන්න අමවන්න කර්මය කරම්ඵල වේවා විශ්වාස කරගෙන යන්න. හැබැයි ඊට එහා දහමක් තියෙනවා ලෝකෝත්තර දහම. ඒක ස්පර්ශ කරන්න පුළුවන් අය ඕවා ගැන හිත හිතා ඉන්න ඕනේ නෑ මේ වෙලාවේදී. අර ධර්මය ස්පර්ශ කරලා නිදහස් වෙන්න.